වෛරෙන් වෛරෙන් උසන්දි දේ නම් කාය හරි පලි ගත්තම සතුටක් ඉන්නේ නැහැ අපිට. එහෙනම් වෛරෙන් වෛරේ නොසන්සිඳි. අලුත් කවට්ටක් දාවුදේ. තින් පවුනන් දායක වාතර කවුද කරන් දුන්නේ? මේ නිලන්තනේ ගත්තේ. මේ කටන බිග්ගමට පුළුවන්. ලස්සනයි කවට්ට එක. ඔය හැමදේම ප්‍රශ්නයක් කරන්න පුළුවන් මොකේ? අපේ හැමදේම. වෛරෙන් වෛරෙන් උසන්දි දේ කියන කතාව ඒක ඇත්තද? ඇත්ත. එතකොට නං වෛරෙන් වෛරෙන් උසන්දි දේ නං කාගෙන් පලි ගත්තම සතුටක් ඉන්නේ අපිට. නෑ සත් මෙහෙමයි. උදාහරණයක් මම කියන්නම්කෝ. එහෙනම් රිටර්න් එකක් දෙනකොට සතුටක් ආපු වෙලාවල් තියෙනවා. දැන් අපි යුද්ධයක් තියෙනවා. අපේ රටවල් දෙකක් යුද්ධ කරනවා. අපි කැමති රටක අකමැති රටක. එතකොට දැන් එක රටක් දිනනවා නම් අම්මට ඉතින් නියමයි කියලා හිතනවා. ඒ වගේ බලද්දි ඒක කොහොමද ඒක ඒක එහෙම නොවෙන්නේ කොහොමද? නෑ මෙහෙමයි. දැන් නිවන ආවරණය කරන කාරණා අතර හරිද? කාරණා පහක් තියෙනවානේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා පංච නීවරණ ධර්ම කියලා පෙන්නන. ඕකෙන් තමයි සම්පූර්ණ අපේ මනස වැහිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඕකෙන් ඔය පහෙන් ගැලවුණොත් එහෙම ඔයාලට නිවන් දකින්න පුළුවන්. ඔව්. හරිද? එතකොට දැන් ඔය අපි සතුට කියලා අපි ওই විඳින සතුටක් තියනවා නේද? දැන් ඔයා ඔය කිව්ව සතුට. ඔව්. ඇත්තටම ඕක සතුට නෙවෙයි. ඕක අර ඉමෝෂනලි ඒ වෙලාවට ඉග්නයිට් වෙන එකක් මිසක් ඕක ඕකේ සතුටක් නෑ. නියම සතුට නම් ඒක හැම වෙලාවෙම ආතුල තියෙනවා. ඒක නැති වෙන්නේ නෑ. අනිත් එක ඒ නියම සතුට තව දෙයක් නිසා හටගන්න සතුටක් නෙවෙයි. හරිද? එතකොට දැන් අපේ හිතේ වෛරයක් තියෙනකොට අපි ඒ වෛරයේ පිරිමැසීම තුලින් අපි සතුටක් ලබනවා කියන එකේ තේරුම මෙන්න මේකයි ඕකේ තියෙන්නේ. දැන් වෛරයක් හටගන්නකොට ඒක නිකන් උදාහරණයක් කියනවනම් තේරෙන්න උදාහරණයක් කියනවනම් කැසිල්ලක් වගේ. හරිද? දැන් ඒ කැසිල් ඒ දැන් ඒ කහනකට ඕක දදයක් වගේ. ඕක කහනකොට ඒ සනීපයි නේද? ඔව්. නමුත් ඒකේ සනීපය නෙවෙයි. ඒ දදය පවතින්නේ මේ කැසීම තුළ. හරි? ආ රයිට් රයිට්. ආ ඒ වගේ වෛරය පවතින්නේම ඒ වෛරයේ පිරිමැසීම තුළ. දැන් වාඩේ වෛරය කියන වෛරයක් කියන එක තරහක් කියන එක පවතින්නේම ඒක ඒක පිරිමැසීමෙන් ඔයා ලබන සතුටක් තියෙනවා නේද? ඔව්. දැන් අපි කියමුකෝ වාට ඔයාගේ තරහකාරයෙක් ඉන්නකොට ඒක කවුරු හරි ගිහිල්ලා හරි ඔයා ගිහින් හරි වෙන කෙනෙක් ගිහින් හරි ඕක එහෙම කරා කියලා පලිගත්තා කියලා. එතකොට ඔයාට සතුටක් එනවා නේද? ඒ ඔයා සතුටක් කියලා ඔයා හිතුවට ඒක ඒකේ සතුටක් නෙමෙයි තියෙන්නේ. ඒ වෛරය තව තවත් පවත්වා ගැනීම ක්‍රමයක් තමයි තියෙන්නේ. ලං අපේ අකමැති අපි හොරු කියලා හිතන් ඉඳපු සෙට් එකක් පෙරදුනානේ. ආ දැන් උන් ඉවරගල සතුරක් ගත්තානේ. ඒ එතනින් පස්සේ ඒක දැන් බැලන්ස් ආපෝ ඒක හිතන්නේ නැහැ නේ. ඒතර ඒක නෑ. ඒ ඔයා හිතුවට ඕක බැලන්ස් වෙනවා කියලා කිසිම වෙලාවක හරිද? හොඳට මතකද? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද අපේ සමාජයේ පුරාම තියෙන එක දෙයක් තමයි අපේ සමාජයේ දවසින් දවස අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මෙන්න මේ පලි ගැනීම කියන එක. ඔය පලි ගැනීම ඔය දේශපාලන පලි ගැනීම හරි ආගමික පලි ගැනීම කිසිම හේතුවකින් අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් පලි අරගෙන එහෙම සමාජයක් හදන්න බෑ. ඒ දැන් ඔයාලට තේරෙනවා නේද? දැන් ඉතිහාසයේ ඉඳලාම ඔය දේශපාලන පලි ගැනීම කියන එක හැමදාටම තිබුණා. පලි ගත්තාම ඒකට අහු වෙන මිනිහා ඒකෙන් නවතින්නේ නැහැ ඊට පස්සේ. හරිද? එයා ඊට පස්සේ යම් තැනකදී ආපහු ස්ට්‍රොන්ග් වෙලා එනවා. හරි? අර කතාවක් තියෙනවානේ, ඒ කියන්නේ වීක් අයට ඕනරට ගහන්න හොඳ නැහැ කියලා. වීක් කෙනාට ඕනරට ගැහුවාම මොකද දන්නවද ඉන්නේ? එයා ස්ට්‍රොන්ග් වෙනවා. ඔව්. හරි. එතකොට ගොඩක් දරුණු වෙනවා. ආ, එතකොට ගොඩක් දරුණු වෙනවා. හරිද? ඒකින්ද ඔය පලි ගැනීම කියන එක නොකිරීම තුලින් තමයි පලි ගැනීම ඉවර කරන්න පුළුවන්. දැන් රටේ මොකක්ද ලොකු වරදක් කරමු කියන දඬුවම් හැමෝට අපි එකෙන් සතුරු වෙන එක. නෑ. ඒක මේම. ඒ යම් කිසි කෙනෙකුගේ දඬුවමක් දීලා ඒකෙන් සතුටක් ලැබුවත් ඒ ඔයා ලබන්නේ සතුට ලබන්නේ ඒ එයාට ලැබිච්ච දඬුවම දිහා බලලා නෙවෙයි. ඔයාගේ ඔයාට නොපිනුනාට එයා සම්බන්ධයෙන් යම් කිසි වෛරයක් තියෙනවා. ඔය ඒ මනුස්සයා කරපු වැරදින්ද මට වෛරයක් තියෙනවා තමයි. නෑ, ඒ ඒකට ඒක එහෙම වුණා කියලා සතුටුනා කියලා ඒකෙන් ඔයාට ඇති වැඩක් වෙන්නේ නෑ. ඔයාට වෙන්නේ හානියක්මයි. එහෙමද? ඔව්. හරිද? දැන් ඔයාගේ සිතීමේ හැකියාව දියුණු වෙන්න යමක් කරනකොට ඔයා ඒ මනුස්සයා ඒ යමක් කරන්න හේතු සාධක තමයි දකින්න පුරුදු වෙන්නේ. හරිද? හොඳ නරක කියන එකට එහා ගිහිල්ලා හේතු සාධක දකින්න පුරුදු වෙනවා. දැන් හොඳ සහ නරක කියන්නේ සමාජ සම්මතය. හරිද? ඊට පස්සේ හොඳ සහ නරක කියනවා අපේ ඉමෝෂන්ස් බේස් වෙනවා. දැන් අපි කියමු උදාහරණයක් විදිහට ඔයා
කඩේට යනවා බඩුවක් ගන්න. හරිද? සපත්තු දෙකක් ගන්න යනවා කියන්නකෝ. දැන් ඔයාම තමයි දාලා බලන්නේ ඒක. හරිද? දාලා බැලුවාම හරි හොඳයි වාට සනීපයි. ඈ? එතකොට ඔයාගේ සයිස් එකටම හරි ඒක පාටත් ලස්සනයි. දැන් ඔයාට ඒ වෙලාවේ හරි සතුටුයි දැන් මේක ගන්නකොට. හරිද? හැබැයි ඕක අරගෙන දවස් දෙකක් විතර යනකොට ඔයාට තේරෙන්න පටන් ගන්න ඔයාගේ ඇඟිල්ලක් හරි කොහේ හරි කැපෙන්න පටන් ගන්නවා. එහෙම එකක් වෙලා තියෙන මට දැන්. දුක කියන්නේ. හරිද? කාර් එකේ සපත්තු ටික දින ඇත්තටම. අන්න බලන්න හරිද? Big Five එකට යනවා. දැන් එතකොට දැන් අර වේදනාව එන්න පටන් ගත්තාම දැන් බලන්න අර ඔයා මේ වෙලාවේ බොහොම සතුටු වුණා. ඔව්. හරිද? ආ නියම සපත්තු දෙක මම ගත්තා මේක අපිටම එකයි තිබුණේ කියලා ඔකේ. ඔව්. ඈ මම කොහොම හරි මේක ගත්තා. කියලා ඒ වෙලාවේ සතුටු වුණාට අන්න දැන් බලන්න දැන් මොකද වෙන්නේ අර වේදනාව එන්න පටන් ගත්තාම එතකොට තමන්ට තේරෙන්න ඕනේ එහෙනම් ඒ තමන් ගත්ත ඩිසිෂන් එක හරිම ඩිසිෂන් එකක් නෙවෙයි. ඔව්. ඒ කියන්නේ දුක සහ සතුට මත ඉඳගෙන හරිද හැඟීම් මත ඉඳගෙන ඉමෝෂන්ස් මත ඉඳගෙන අපි ඩිසිෂන් ගත්තට ඒක හරිම ඩිසිෂන් එක වෙන්නේ නැහැ. ඔව්. හරිද? ඒක නිසා යම් ඕනම ඩිසිෂන් එකක් ගන්නකොට අපිට පුළුවන් වෙන්න ඕනේ හේතු සාධක දිහා බලලා ඩිසිෂන් ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ගත්තාම වෛරය කියන එක අපිට කිසි වෙලාවක අපේ හරි අවබෝධයෙන් පිරිසිදුව යමක් දිහා දකින්නවත් යමක් අවබෝධ කරගන්නවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක අපිව නිතරම වහනවා. ඒ වැහිමේම ප්‍රතිඵලයක් තමයි දැන් ඔය අර සතුටු වෙනවා වගේ කියලා ඒ හැඟීම එන්නේ ඒකෙම. ඉතින් ඒකයි ස්ට්‍රොง වෙන්න නම් එක ප්‍රින්සිපල් එකක් මිනිස්සුන් තුළ තියෙන්න ඕනේ. ඔයාගේ බුද්ධිය හොඳට අහගන්න මේක. හරිද? හරි. ඔයාගේ සිතීමේ හැකියාව, ඔයාගේ බුද්ධිමත් බව, ඔයාගේ හැඟීම් වලට වඩා ස්ට්‍රොง වෙන්න ඕනේ. බුද්ධිමත් බව හැඟීම් වලට වැඩිය ස්ට්‍රොง වෙන්න. ස්ට්‍රොง වෙන්න රයිට්. ඒක මම දැන් උදාහරණයක් කියන්නේ. දැන් මම උදාහරණයක් කියමුකෝ. දැන් මෙතන ඉන්නවා අපි නිකන් උදාහරණයක් ගමු. දැන් මෙතන මම කැමති කෙනෙක්. මම එයාට කරදරයක් කරනවා නම් කැමති. එතකොට මම එයාට දැන් එහෙම හිතෙතිලම් මට එනවා නම් මම කෝර් බුද්ධිමත්ව බැලන්ස් කරගන්න ඔය කියන විදිහට. දැන් ඒ විදිහට බ්‍රාන්ක ඔයා කල්පනා කරන්න ඕනේ. දැන් ඔයා එයාට නරක දෙයක් වෙනවාට අකමැති කැමති නේ. ඔව් කැමති. ඔව්. එතකොට ඔයා දන්නවද එහෙම හිතන්නේ මොකද දන්නවද ඉන්නේ? ඔයාට තමයි නරක දේ ඉන්නේ. මොකද ඔයා තමයි මේ නරක දෙයට කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ. ඇට්‍රැක්ට් වෙනවද? ආ. හරිද? එතකොට ඔයාගේ හිතේම තමයි මේ නරක දේ ජෙනරේට් වෙන්නේ. දැන් ඔයා එයාට ලැබි ඔයා එයාට එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට මොකද ගන්න දෙන්නේ? ඒක ඔයා පස්සේ තමයි. වෙලෙම මතක තියාගන්න ඕනේ. දැන් අපි දන්නවා මේ සමස්ත ලෝකේ දිහා ගත්තාම විද්‍යාව, තාක්ෂණය, දැනුම ඔක්කොගෙම දියුණු කාලෙකනේ අපි ඉන්නේ. හරිද? එතකොට අපි කවුරුත් දන්නවා මිනිස්යාගේ මනස තමයි මූලික වෙන්නේ මේ හැම දෙයකටම කියලා. හරිද? මේ නිර්මාණය වෙච්ච හැම දෙයක්ම මනස පදනම් කරගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික දේශනාවක් තමයි මනස තමයි හැම දෙයකටම මුල කියන එක. අනිත් ඒවා හේතු සාධක වුණාට මුල මනස. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා හිතන දේ අනුව තමයි ඔයාට දේවල් වෙන්නේ. අනිත් අයට නෙමෙයි ඒක වෙන්නේ. එතකොට ඔයාගේ හිතට තව කෙනෙක් පිළිබඳ වෛරයක් එනකොට ඔයා ටක් ගාලා කල්පනා කරන්න ඕනේ ඔයා තව කෙනෙක්ට වෛර කිරීම තුළ ඇත්තටම ඒ කෙනාට සමහරලාට ඒකෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් ඔයාටම තමයි අවාසිය වෙන්නේ කියලා ඔයා දැනගත්තොත් එහෙම ඔයා කිසි වෙලාවක නරක දෙයක් හිතන්නේ නැහැ. එතනම දැන් මේ දවස්වල ලංකාවේ නියුස් අපි ලංකාව කොච්චර කොහේටද අපි ලංකාව දිහා බලන්නේ ඉන්නේ. ඒක ලංකා නියුස් බලද්දී අපිට ගොඩක් පේනවා අර ඒ දවස්වල දේශපාලනේ වැරදි කරපු කට්ටියට එක එක ප්‍රශ්න තියෙනවා දඬුවම් වාහන ඇක්සිඩන්ට් වෙනවා හැරස් කරනවා ඩකිද්දී අපිට ඉන්න සතුට ඒක අපිට ප්‍රශ්නයක්ද අපේ ජීවිතේට? ඔව් ඒක හොඳ නැහැ. ඒක අපි සෙලිබ්‍රේට් කරන එක සමරනවානේ මම. ඒ සමරුවාට ඒක තමයි ඔයා ඒක තමයි ඒ සමරුවාට ඒ සමරන අය කොහේ හිටියත් යාළගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. මම තා නියමයි කියලා හිතලා අදවතින්ම හිතුවත් ඔයා හිතුවත් කවුරු හිතුවත් ඔයාට ජීවිතේ යම් තනකදී ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඔයාටම යම් තනකදී තේරෙනවා නිකන් හිටපු ගමන් ඔයා ඩවුන් යනවා. හිටපු ගමන් ඔයාට හැමදේම එපා වෙනවා. හිටපු ගමන් ඔයාට නිකන් ඔක්කොම නිකන් වැඩක් නැහැ වගේ අරකේ ප්‍රතිඵලය තමයි එන්නේ. ඒතර අපි කරන්නේ ඒ වගේ නොබලා ඉන්න එකද? අතාරින එක. නෑ මෙහෙමයි නොබලා ඉන්න බෑ. හරිද? ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒක ඩ්‍රග්ස් වගේ. හරිද? නෑ. එකම දේ තමයි තමන් බලන්න ඕනේ මොන දේ බැලුවත් මොන දේ කරත් තමන් හිතන දේ තමන්ට පාලනය කරගන්න පුළුවන්. ඔව්. හරිද? එතකොට තමන්ගේ සිතුවිලි පාලනය කර ගැනීම හා ඒවා වඩා හොඳ පොසිටිව් පැත්තට හදා ගැනීම තමයි තමන් තුළ. එතකොට තමන් ඕන දෙයක් බලනකොට කල්පනා කරන්න ඕනේ එකක් තමයි මිනිස්සු වැරදි කරන්න පුළුවන් ඇත්තටම මෝඩ හින්දා වැරදි කරන්න පුළුවන්. ඔව්. ඇත්තටම නොදන්නාකම හින්දා වැරදි කරන්නත් පුළුවන්. ඔව්. ඇත්තටම
අපි ඒක වැරද්දක් කියලා හිතන් හිටියට ඇත්තම සිද්ධිය අපි දන්නේ නැහැ වෙන්න පුළුවන්. දැන් බලන්න සමහර තියෙනවා ඔය වැරදිකාරයෝ වෙලා හිරේට ගියපු අය අවුරුදු 100කට පස්සේ නිවැරදි කියලා ඔප්පු වෙනවා. ඔව්. මේ කොච්චරයක් වෙනවද? එතකොට බලන්න එහෙනම් නීතියනොත් ඒ මිනිස්සයා වැරදිකාරයක් කරලා, සාක්ෂිවලිනුත් වැරදිකාරයක් කරලා, හරිද? පරීක්ෂණවලිනුත් වැරදිකාරයක් කරලා අවුරුදු 100කට විතර පස්සේ එයා නිවැරදි කියනකොට අපි බලන්න ඕනේ සමාජය. එයා ඒ මනස්සේ මැරලා තියරයි එතකොට. එතකොට අපි බලන්න ඕනේ අපි මේ ගන්න තීරණ. මෙයා හරි මෙයා වැරදි කියන ඒවා සමහරලාට ඇත්තට මේක එහෙම නෙමෙයි. ඉතින් ඒ වගේම තමයි අනිත් දේ තමයි සමහර දේවල් තියෙනවා ඒ දේ සිද්ධ වුණාට ඇත්තම සිද්ධිය අපි දන්නේ නැහැ. ඔව්. ෆිල්ම් එකක් බලනකොට මම ආස ගොඩක් ආසමත් ඒ ක්‍රයිම් මොකද බලන්න. එතකොට මම නේ ඕන කෙනෙක් ආසෙම තමයි. තව ඒ වගේන රිවෙන්ජ් එක කරත් අපිට ඒක අනිවාර්යෙන් දුෂ්ටයක් සමඳ මනුස්සයෙක් ඉන්නවනේ. මොකද ඒක ඒකත් රියල්ද? මේමය. හොඳ දෙයට වෛර කරත් නරක දෙයට වෛර කරත්. ඒක ෆිල්ම් එකක් බලද්දි වෛරේ වෛරේ රියල් එක. ඒක වෛරමයි. ඒ ඔයාගේ තියෙන ඔයාගේ ඔයා හිතනවා ඒක අරකට තමයි ඇත්තටම ඔයා ඒ වෛර කරන්නේ හරිය ආස කරන්නේ හරිය කියලා නෑ. ඇත්තටම වෙන්නේ මොකද දන්නවද? ඒක හරහා වෙන්නේ අපේ ඇතුළේ තියෙන එක තමයි මතු වෙලා ඉන්නේ. ඉතින් අර අරක උදව් වෙනවා මේ අපේ ඇතුළේ තියෙන එක මතු කරගන්න. ඒකයි වෙන්නේ. ඉතින් ඒකින්ද ඒක මෙහෙමයි. දැන් එහෙම බලනකොට ඔයාලට වෛරයක් මතුවෙනකොට ඔයා කල්පනා කරන්න ඕනේ ඇත්තටම ඒ ඔයාගේ වෛරය තමයි ඒ මතුවෙලා එන්නේ කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසට අන්න ඔයා ඒක අයින් කරනවා. හොඳ මනසක නරක මනසක ඉන්නවනේ ෆිල්ම් එකේ. ඒ ෆිල්ම් එක බලනකේ අරමුණම අර මනස රිටර්න් එක දෙන එක බලන්නේ. එතකොට ඉතින් කොහොමද අපි ඒක නොගෙන ඉන්නේ? ඒක බලන ගම. ඒක ෆිල්ම් එක නොබල ඉන්නද කියන්නේ? නෑ නෑ. නොබල ඉඳීම කියන එක නෙමෙයි වෙන්නේ. ඔව්. ඒක බැලි ඒක බලන අවස්ථාවේදී තමන්ට වෙන්නේ මොකද්ද කියන එක තමන් අවබෝධ කරගන්න ඕනේ. ලේසි නෑ හැබැයි කරන එක නේ. ඔව් ඒක මෙහෙම. හැබැයි දැනගෙන හිටියාම හරි. නොදැනීමේ සිටීමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? දැන් ඒ කියන්නේ තමන් බලන්නේ මූවි එකක් කියන එක කල්පනා කරොත් එහෙම. හරිද? ඇත්තටම එතන එහෙම කෙනෙක් නෑ. මේක මේ හදපු ස්ටෝරියක්. ඒ ස්ටෝරියට මම මේ වෛර කරනවා මම මේ ආස කරනවා කියන එක ඔයා තේරුම් ගත්තොත් හරිද? ඔයාට ඔයාගේ වෛරය දකින්න පුළුවන්. ඒ කියන්නේ චිත්‍රපටි කියන නරක දේවල් නෙවෙයි. චිත්‍රපටි කියන ඒවා හරි නාට්‍ය කියන ඒවා හරි හරිද නරක දේවල් නෙවෙයි. හැබැයි අපිට වෙලා තියෙන්නේ මොකද මේ බලන එක ඇත්ත දෙයක් කියලා අපි ඒක ඇත්ත දෙයක් විදිහට විශ්වාස කරලා ඒකට මුලා වෙනවා මිසක් අපිට වෙන දේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නෑ. නමුත් ඒවයින් පෙන්වන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන හැඟීම්. ඉතින් ඒ නිසා ඒක උදව් කරගන්න පුළුවන්. ඒක මිරර් එකක් කරගන්න පුළුවන්. ඔයාට ඕන දෙයක් බලනකොට තමන්ට මොකද වෙන්නේ කියලා තමන් බලන්න පුරුදු වෙන්න. අන්න මේ බලන්න පුරුදු නම් තමන්ට ඒ වෙලාවේදී ඒක මනස ක්ලියර් කරගන්න. ඒක පැහැදිලි. එහෙනම් වෛරෙන් වෛරේ නොසන්සිඳේ.